ලෝක වැඩි විටමදන නඩත්තු කන හරක් පටිය යන කොහහිට කියෙලාවත් උත්තරේ දියවන්නාව. ඒගේම ලෝකෙ වැඩිමේ දේදමත් දන නඩත්තු කරන මාහනවාස තියන කොහෙ දැවොත්. ඒ තියෙන්නේ දියවන්නාවේ. මේක මහා වාසනාවන්ත තත්ත්වයක්. මොකද පාර්ලිමේන්තුව නඩත්තු කරන්නේ කාගවත් වලගුවලින් එ සල්ලි වලින් නෙමේ. මේ රටේ බෞ්තර ජනතාව ප්‍රජසා වක්්‍ර බද දිියයට ගෙමෙන සල්ලි වලින්. කොටම අහිංසක මිනිහෙක් කඩේ ගහිලා බොන ප්‍රලේටියයනුත් අප ටැක් තියවනවා. හැබයි මේ ටැක්ස් මුදලේ නැඩත්තු කරන පර්ලිමේන්තුව ජනතාවට ලබා දෙන්නේ මොනවගේ සේවද්ද කියනක අතිශ්‍යයම කණගාටුවෙන් තමයි කතා කරන්නට සිද් වෙලා තියන්නේ. පාර්ලිමේන්තුව තියන්නේ මිනිස්සුන්ට සැපගන්න ස්ථානයක් විදිහට නෙමෙයි. හැබැයි අප එරටඒ පාර්ලිමේන්තුව අද වෙනකොට මහලනිවාසයක් වෙලා තියෙන. එවිතරක්නම ඉදඟ තමන් අවුරදු පනහත් දේශපාලන හිටියයි කියන මහින්ද රාජ පක්ස අදට පාර්ලිීන්තු දාලයන්න කැමැති නැහැ. තමන්ගේ අයවැය කතාවක් කුල් දෙකෙන් හිටගෙන කරන්න බැරිතරන් බොහොම වාර්ුුණල් තත්වක සිල්ල මේ පුද්ගලය තමයි මේ රටේ අද ආර්ථිකය නඩත්තු කරන්නේ. මිට්‍රෝනි මේක බරපතල ප්‍රශ්නයක්. මොකද මහින්ද රාජපක්ෂටවත් එම නැත්තම් ගෝට්නටවත් සැප දෙන්න නෙමයි පාර්ලිමින්තු අපි නඩත්තු කරන්න. ඊට වඩා වැඩි දෙයක් මේ රටේ ජන තවපේක්ෂා කරනවා මේ කාලක නිතත්ව මීට පරත් අපි දයක්ක්ත්. ට මතකනං එක අවස්ථාවකදී අසවභග හැදල හිටපු මිනිහෙක් තමයි අපේරටේ අධිකරන ඇමිති වෙලාතිබිනේ. ඔහු විශ්‍රාම යනකම්ම ඒ තනතුර දරුවවා.ඒගේ මුකට මැතකනම් සිරිමෝ වන්්ඩාරණයක. එදා ඇබි දෙන්න පනතුව රෝධපුටුවෙන් ඇවිල්ලත් පාරිමින්තුවේ ඔහෙ මනකතා වගේ ඉඳල ගිය. හැබැයි මේරටේ පාර්ලිමින්තු මන්ත්‍රීවරයෙකුට ඇමතිවරෙකුට අගමතිවරයෙකුට පැවරික්්ෂ කාර්යවාාර්යක් තියෙන. ඒක කරගන්න මේරටේ ජනතා වියදමදරන. ඒම නම්ඒ කාර තමන් කැමිත කැමටි විදිහට තමන්ගේ පවුලෙවන්ට සපටෙන්න්න පාවිච්චි කරනවනම් ඒකට ගුරුද්ධ වෙන්න බදුගෙවන ජනතාව හැටියට අපට යිති අත්තිබෙනවා. මිත්තවනි අලුතිම පාර්ලිමේන්තුේ න නාඩගන්නට නම්මන්ඩි බවට පත්තුවතිනෙ ඩයන. දයන කියල කියන්නේ අලුත්ම පන්නේ අම්මන්්ඩි කියෙනෙ. ශේෂයම සමහරයයට කියන කතාාවත් තමයි ඩෑනට රෙද්දයි හැට්ටිය අඳ ගත්තන නොම්බර එකේ වර්්‍යයම්ම කියන කතාව. ඩෑන කතා කරන්නේ ඇඟෙන්. මොල එන්නෙම මේ බොහෝ දෙනෙක් ඇගේ කතා විග්‍රහ කරනකොට දකින කාරණයක්. අනික්කාරන්නේ තමයි සජිත් ප්‍රේමදස කරපු, ඉතාම බලු කුපාඩි වැඩත් තමයි. ඇයට පාර්ලිමින්තු මන්ත්‍රී දූර දරන්නට තරම් සුදුස්කම් නැති බව දැනගෙන ඒ පත් කිරීම. මොකද වි විසවැනිි සංසෝධනය සම්මත කිරීමට පෙර බල පැවිේ දහනම් වනිසංසෝදිරී. ඒ අනුව පාලිමින්තු මත්‍රීවරයකුට දිත්ත පොරවසි භවේ තියෙනවනම්. එම තනතුර දරීම හැකියාවක් නෑහ. හැබයි ඩාන දිිත්තු පොරවශය පව දැන දෙනත් සජිත් ප්‍රේමදස මේ තනතුර ලබාදීම බරපතලවැ රද්ද. අදමකට ඩයන තන්ට කිසිදවසක බලාපොරොත්තු නොහැකේ තනතුරක් ලැබීම නිසා පාර්ලිමේන්්ව පිස්සුකිලිීමනවා. මිත්වරුණනි සාමාන්‍යින් මොලිම් කලිතුදය අන්තිමට කරන අන්තිමට කළයුතුදේ මොලින්ම්ම කරන ජාතියක් බවට අද වනකොට ලංකාපත්වල අතතිබෙන දියුණු රටවල් වට. මේවැනි කොට විශේෂම ගංජකන දෙය ත්‍රෙක්ට්‍රේෂන් එහෙමනතම් සතුටවීම සධානත්තාම් වේකයක් ලබා ගැනීම සඳහා පාවිච්ිකන දෙයක් හටට සමහර රටවල් පිළිගන්නවා. වගේ තවත් සමහර රටවල් මේ අවෂ දෙයක්ක දිහට භාවිතා කරනවා. හැබයි ඒ රටවල් වල දෙවුණු නයිතික පටිපාට් යක් තිබෙනවා. අපේරට අඩුමගානේ පාර්යන බස්ෙකටවා රීතියක් නැති රටකට. මෙවැනි දෙයක් ඇතිකිරීම නැත්තන් ගංජ වගේ දෙයක් ඇති කරන්නට උත්සාහකිරීම. නැත්ත මේ වගේ දෙයක් වගා කරලා ආනයනට උත්සාහ දැරීම අතිශයම විහිලුව බෝට පත් වෙලා තිබෙනවා. ඊට අමතරව මේ පාර්මයේන්තුවන්න අනිත් පෝඩ හරිකෙක් තමයි විශේෂයම චාමර සම්පත් විශේෂම චාමර සම්පත් කියල කියන්නේ ඇගේ සයිස්සකට මොලේ නති මියහරකෙක් කියලා බහුතරයත්දන්න. ෙනුකට පාර්ලිමේන්තුයින හුතරේකට තමන් කරන්න මුකදද කියනෙක් පිළිබඳුවත් හරි අවබෝධයක් නැහැ. විශෂ ආ්ඩු පක්ෂේ බහතරෙක් ප්‍රතිපත්ති වෙලා තියන්නේ. එකමදේ මහින්ද රජපක්ෂයි ඔන්ගේ හැතිකරයි බර්නාකිරීම.මටni මෙහි බරපතර ප්‍රතිඵල අුව ට ට ර්ථ දෙ ද්. ේසිම අදුවෙනනකොට අපේරටේ බහෞතරෙකට පාං කියයාගන්න බැරි කාලකනි තත්වක තමයි පසුවවෙන්නේ හටනමලක්යක් කරක් මහින්ත රාජපක්ෂ නාධීපත්ති අගමැති වෙනකොට අපේ රටේ කිරිපත්්‍යාව. හැබැයි අදවෙනකොට තමන්ග ගෙදරන්න දරුවට කිරවේ දුරක් දෙන්න බැරි තැනක තියෙන. කෙනකොට කියන්න පුළුවන් මේකට හේතුව වසංගතය කියලා. හැබැයි වසංගතිය ඇතිවීමට පෙර තමයි අපේරටේ ආර්ථගේ කඩවට. ෞවගේ දවසුල දෑන ගමගේ ගංජ සම්බන්ධයෙන් කතා කරලා අවසන වනාට පස්සේ චාමර සම්පත් ඇයට සුභපතන්න ටහාවා. විශේෂයම ඇයවගේට සුබ පැතිීමක් විදිහට ඇව සිපවලද ගන්න ගමන්. ඇයට ලිගික බල පැෑම් කරා කියන එක තමයි මේමෙනුකට මා දෙහෙලි කරන්න. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය මේමෙනකොටත් පක්ෂය ඉහල යට පැමිණිලි කිරීමක් කරලාත්තිබෙන. හැබයි මිට්වරණනි දවසින් දවස රට බල්ලට යනවා. බල්ල පාලනය යටයනවා මේකට වක කිවත්තය අපි මොකද විධයික් වස්ථාදාක අධිරන බලය තියෙන අපිට හැබැයි අපි නිවරදිෝ භාගතා කරලා නැහ. ඉන්නිසා මේ ක්‍රමේ වෙනස් කරන්නට පුළුවන් පුද්ගල වෙනසකන්න මේ ප්‍රතිපත්තිමය වෙනසකි. අන්නේදේ කළ හැකි ඒ සඳහා සලස්මක්තිබන දැක්මක්තිබන සමාජ දේශපාල කණ්ඩයමක් සමඟර අපේටමිටතුනි අකන රජක්හනය නමති ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගාන්න ඔබ සැමට ජය.